Ranil Wickremesinghe and Grammar to the Mark and he requested Palatamla, Parliament to the Yojana Makinanda, Parliament to Mantri Guru, the Mantra, he can talk several Tamil Abadu. Then even a Buddha, Mulu Ratamas, Mulu Lokatamas, a big Karma, he packed me up, had the river Prakashkalatino, Parliament to a Shakti Pilaman. Parliament to a Inia, Mahindraja Paksa, Grama, Tevarayata, Anduata, Viswasya, Numeti Baba, Viswas Banga Yojana Deka, November Dahatra Venda, November Dase Venda, Api, Viswasya Banga Yojana, Jagrane Kari. A Viswas Banga Yojana Deka Pikapara, Dina Devgati, Jagrane Kara, Gamer, Yetinidi, Ranil Wickremesinghe Matumata, විශ්වාසය තියනවා කියලා විශ්වාසය පළකිරීමේ යෝජනාවකුත් ලබා ගන්නවා. දැන් මේ වෙනකොට විශ්වාස භංගේ යෝජනාවට ඔබ දන්නවා අත උස්සලා හනි ලිඛිතව ඡන්දය ලබා දුන්නා. ඒ විතරක් නෙමේ ඊයේ දිනේදී විශ්වාසය තියනවා කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි ඉලෙක්ට්‍රොනික විදියට ඡන්දය ලබා දීමම කටයුතු කළා. ඒතකොට මීට වඩා වෙන ක්‍රමවේදයක් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය කාටද තියෙන්නේ පාර්ලිමේන්තුවේ විශ්වාසය කාටද තියෙන්නේ කියන එක ප්‍රකාශ කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එක පැත්තකින් මේ බහුතර මතයට මේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරගෙන රටේ ව්‍යවස්ථාවට ගරු කරමින් මේ කටයුත්ත ඉතා ඉක්මනින්ම විසඳයි කියන එක පැත්ත. අනිත් පැත්තකින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අර ලැජ්ජාවක් බයක් තියෙන දෙයක් තියෙනවා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් විශ්වාසයේ මේ විවස්ථාවට ගරු කරනවා නම් එතුමාට තියෙන්න ඕනේ මේ ආණ්ඩුවේ බලෙන් අගමැති හැටියට එලිලා නාමිකව ඉන්නවට වඩා මම හිතන්නේ කවුරුත් ගරු කරයි එතුමා ඉල්ලා අස්වෙලා බෞද්ධරේ ඉන්න කණ්ඩායමට ආණ්ඩුවක් ගෙනියන්න අවස්ථාව ලබා දෙන්න පිළිබඳව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරුපාය ප්‍රජාතන්ත්‍රවාදයක් කතා කරනවා නම් මේ වෙලාවේ එයයි සිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආරාධනා කරන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔබතුමාටයි බෞද්ධරේ පාර්ලිමේන්තු දෙන්නේ ඔබතුමා ආණ්ඩුව පිළිටවන්න කියන්නේ අන්න එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රට තුළ ඇති වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මේ රටේ ජනතාව ඉන්නේ ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා මේ මරික්කා මහත්තයා මේ ගැන පැමිණිල්ල පිළිබඳව වැඩි විස්තරයක් කරයි නමුත් මම විශේෂයෙන් කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හිටියට අපි ද්‍රවිඩ සංධානය අපිට ලබා දුන්න සහයෝගය ඊයේ දිනේදී නොඑක් ආකාරයෙන් එය විකෘති කරලා අපි එක්සත් ජාතික පක්ෂයේ එල්.ඩී.ටී.ඊ. හිතවාදී ජාත්‍යන්තර වශයෙන් හිතවාදී බටහිර ගැති අර පරණ රෙකෝඩ් එකම කියවන්න උත්සාහ කරනවා මේ අවස්ථාවේ ඉතා පැහැදිලිව කියන්න ඕනේ ද්‍රවිඩ සන්ධානයේ පැහැදිලිව කියලා තියෙනවා කොන්දේසි විරහිත unconditionally කොන්දේසි විරහිතව තමයි එක්සත් ජාතික පෙරමුණේ යෝජනා කරන ඕනෑකරෙක්ට අපි සහයෝගය ලබා දෙන්න. මේක ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන සමහරක් අය කියන නොයෙක් කාරණා පිළිබඳව ඒව සම්පූර්ණයෙන්ම මඩ ඒ විතරක් නෙමේ සමාජ ජාලාවල මේ කූට ලේඛනයකුත් තියෙනවා. මරික්කා මහත්තයා ඒක පිළිබඳ පොලිසියට කඩිල්ලක් කරා. එතුමා ඒ ගැන වඩා පැහැදිලි කිරීමක් කරයි. නමුත් මෙතනදී ඉතා පැහැදිලිව කියන්න ඕනේ ද්‍රවිඩ සංධානයත් එක්ක කිසිම එකඟතාවයක් එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ හෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෝ කවුරුවත් ඒ එකඟතාවයක් ඇති වෙලා නැහැ අපිට උවමනාවක් තියෙනවා මේ අපි සතුට වෙනවා ඒ ද්‍රවිඩ සංධානයේ එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා ද්‍රවිඩ අපි සතුට වෙන්නේ ඒ කාරණාව පිළිබඳ ද්‍රවිඩ සංධානයේ එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා විශේෂයෙන්ම ඒපී රට ඒ අය පිළිගන්න ඔබ දන්නවා පෞගිය කාලේ තුන්වන්නා කතා කරා ෆෙඩරලිසම් ගැන ඒ මොනවත් නෙමේ ඒකීය රටක් පිළිබඳව එතුමන්ලා එකතු වෙලා තියෙනවා ඒ වගේම බෞද්ධ ආගමට හිමි තැන
බුද්ධාගම ප්‍රමුඛත්ව ආගම හැටියට මේ රටේ පවත්වන්න එතුමන්ලා ඉතිහාසයේදී ඇති කරලා තියෙනවා. මම හිතන්නේ අපිට ශ්‍රී ලාංකිකයින් හැටියට අපි සතුටු වෙන්න ඕනේ. අපි ඉදිරියේදී මේ මේ පිළිබඳව ශක්තිමත් ව්‍යවස්ථාවක් ගෙනීමට බලාපොරොත්තු වෙන මේ ශක්තිමත් ව්‍යවස්ථාවෙන් බබ්බ පැහැදිලිවම කියනවා සමහරක් අය කියනවා මේ විවස්ථාවෙන් යුද්ධයක් කරගන්න බැරි වෙච්ච දේ දැන් ලිඛිතව ලබා දෙනවා. මේ විවස්ථාවල් මේ හොරෙන් මේ ඉදර කුස්සීන හදා ගන්න විවස්ථාවක් නෙමෙයි. මේක පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම එකතු වෙලා හදනවා නම් හදන්නේ මේ විවස්ථාව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 කියන්නේ මේ රටේ ජනගහනය, මේ රටේ සියලු පක්ෂ නියෝජනය කරන. පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාවක් ඇදුවට පස්සේ ඉතා පැහැදිලිව මේක ජනතාවට දෙනවා කැමැත්ත අකමැත්ත ජනමත විචාරණයක් ලබා දෙනවා. එහෙනම් මේක මේ හොරෙන් ගේනලා කුස්සීන් හදලා මේ රටේ ව්‍යවස්ථාව මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් විදියට නෙවෙයි තියෙන්නේ. මේ රටේ ව්‍යවස්ථාවක් ගෙනේනවා නම් ව්‍යවස්ථාව ගෙනෙන්නේ පාර්ලිමේන්තුවෙන් ජනමත විචාරණයක් ඇටුව. ජනතාවට තමන්ගේ කැමැත්ත අකමැත්ත ඒ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජනමත විචාරණයේ ඒකට අකමැත්තක් සිරතුනත් වෙන ව්‍යවස්ථාවක් නැහැ. ඉතින් මේක පැහැදිලිව කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයට ඕනේ විදිහට මේ ව්‍යවස්ථාවල් ගේන්න බෑ. මේ රටේ ජනතාව මේකට කැමති වෙන්නේ. එහෙනම් අපේ මේ රටේ ජනතාව අකමැති දෙයක් ගෙනෙන්න අපිට උවමනාවක්. අපි සියලුම දෙනා මේ රටේ ශ්‍රී ලාංකිකයන්ට සිංහල බෞද්ධ ද්‍රවිඩ මුස්ලිම් කතෝලික ඉස්ලාම් මේ හැමෝටම පිළිගන්න පුළුවන් කරුණු පිළිබඳව තමයි යම් එකකතාවක් ඉන්නේ. ඒක ගැන විශේෂයෙන්ම මේ රටේ විවස්ථාව ගැන වැඩිපුරම කතා කරපු කෙනා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා. මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි 13 එහා ගිය විසඳුමකට යයි කියලා ප්‍රකාශ කළේ. එහෙනම් මේ විවස්ථාව ගැන සාකච්ඡාව විශේෂයෙන්ම කරන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්මයාට. මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු මේ කෝර්තුවේ කණ්ඩායමගේ එකකතාවය එක්ක තමයි විවස්ථාවක් ගෙනෙන්නේ. එහෙම නැත්නම් මේ හොරෙන් මේ කුසිය හදපු විවස්ථාවක් ගෙනෙන්නේ නැහැ. ඒක නිසා මහින්ද රාජපක්ෂ මහත්මයාට යුතුකමක් තියෙනවා, වකීමක් තියෙනවා දේශපාලනීය කෝණකින් බලන්න නැතුව මේ රට වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හැමෝම එකතු වෙලා දේශපාල විසඳුම් ලබා දෙන්න ඕන තැන්වල දේශපාල විසඳුම් ලබා දීලා ශ්‍රී ලාංකිකයන් කියන මේ රට ඉදිරියට ගෙන යන්න මට වකීමක් රනිල් වික්‍රමසිංහ මහත්මයාට පක්ෂව 117ක් මේ 117න් 14ක් ද්‍රවිඩ ජාතික සන්ධානය. දැන් මේ ද්‍රවිඩ ජාතික සන්ධානය ආණ්ඩුවක් නියම සඳහා නොව රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති ධුරයට පත් කිරීම සඳහා 14 දෙනෙක් සහයෝගය දුන්නයින් පස්සේ අන්තර්ජාලයේ කීතර සැරිසරන පටන් ගන්න තියෙනවා ජාතිවාදී හොල්මන්. දැන් නැවත කූටලේඛනයක් හදලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් හැටියට, ආර් සම්බන්ධන් මහත්මයා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයන් හැටියට කොන්දේසි 6කට එකගව ගිවිසුමක් අත්සන් කරයි කියලා. ඒ ගිවිසුම අනුව කියනවා උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කරන්න යනවලු. උතුරු නැගෙනහිර තියෙන සියලුම බෞද්ධ විහාරස්ථාන අයින් කරන්න යනවලු. උතුරු නැගෙනහිරේ හමුදාව සම්පූර්ණයෙන් අයින් කරන්න යනවලු. ඉඩම් ටික ඔක්කොම බෙදන්න යනවලු. ද්‍රවිඩ ජාතික සන්ධානයේ විශ්වාසයේ භංගයක් ආවත් ඒකට විරුද්ධ UNP එක වැඩිමින් ඉන්නවා කියලා කූට ලේඛනයක් මේ දෙන්නගේ අත්සන් කරනවා. දැන් මේක දැක්කම මම රනිල් වික්‍රමසිංහ මහත්මයාට කතා කරලා අහුවා මේ වගේ දිනුමක් තියනවාද අත්සන් කරාද කියලා.
සම්බන්ධයෙන් මැතිතුමාට කතා කරලා ඇහුවා මේ වගේ විසුමක් තියෙනවද තමුන්නාන්සයෙන් ඉල්ලීම් කරලා තියෙනවද අස්සම් කරලා තියෙනවද කියලා මේ දෙදෙනාම තරයේ ප්‍රතික්ෂේප කරා ඒ මොහොතේදී මම සම්බන්ධයෙන් මාත්‍යාට කිව්වා එහෙමනම් මම මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා පොලිස් මූලස්ථානයට ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා කියලා එතුමා කිව්වා ඔබතුමා පැමිණිල්ල කරනවා නම් ඒ පොලිස් නිලධාරීන්ට කියන්නේ මගෙන් කට උත්තරයක් ගන්න කියලා මේක කූටලියේ වෙලක් එහෙම කිසිදු කිසිමක් නැහැ කියලා තුමා කට උත්තරයක් දෙන්නම් කියලා එහෙම කිසි දෙයක් එකඟ වෙලා නැහැ කියලා. අපි එක දෙයක් පැහැදිලිව කියන්න ඕන. දැන් TNA 14 දෙනා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත් කරනවා කියලා ඡන්ද දුන්නම ඒ 14 දෙනා කොහොමද? TNA 16 ඉදපු විහෙලේන්ද්‍ර රාජ්‍ය අගමැති ධුරයේ නියුක්ත වෙනකොට ඔහු දේශප් වෙන්නේ. ඒක හරියට ඇරිලා දරදාම දුරුවන්ට බෝම්බ ගහපු කරුණාම්මාන්ට ඇවිල්ලා අපි ගම ගන්නකොට ඔහු දේශප්‍රේමී වුණා වගේ. අරන්තලාවේ විසුන් වහන්සේලා ඝාතනය කරපු කාතන් මුස්ලිම් දේවස්ථානයේදී ඝාතක සමූහ ඝාතන කරපු මේ පිල්ලෙයාට ඇවිල්ලා මහාන් ගම ගන්නකොට ඔහු දේශප්‍රේමී වුණා වගේ. ඒකම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමති. දැන් උතුරුණගෙන ඉර බලාන්තර ජීවත් වන ජනතාවගේ ඉඩක් දෙසැම්බර් මාසේ 21 කලින් බෙදන්න ඕන කියලා යෝජනාව ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබා දුන්නේ අපි නෙමෙයි අධිකාර ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාව ආරක්ෂීමේ පණිගිය කරන ඉන්දිය මාත්‍යිය. ඒකම නාමල් රාජපක්ෂ මහත්මයාගේ ද්‍රවිඩ ට්විටර් හිමිනේ කියනවා ඔවුන් කූට උපක්‍රම වලින් බලයට ආවයින් පස්සේ ඉතාමික් වනි සියලු උපසිර කරුවන්ට නිදහස් කරනවා. ඒකෝට මේක දේශප්‍රේමී. අපි පැහැදිලිව කියනවා මේ දේශප්‍රේමී සළු ඇතුළේ ඉන්න හොරු තක්කඩියෝ මිනි මරුවන්ට වඩා අපි දේශප්‍රේමී. මේ කතා කරන මම ඒ කියාභාවය නැති කරනවට විරුද්ධයි. බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය නැති කරනවට විරුද්ධයි. උතුරු රටකගෙන ඉන්න දෙපළාත ඒකාබද්ධ කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම් ඒකට විරුද්ධයි. ඒ වගේම උතුරු නැගෙනහිරින් හමුදාව අයින් කරනවට ඒකටත් විරුද්ධයි. හැබැයි ශ්‍රී ලාංකික සියලුම දෙමළ මුස්ලිම් සිංහල සියලුම දෙනාට තමන් ශ්‍රී ලාංකිකයි කියන හැඟීම ලැබෙන ප්‍රති ජීවත් වීමේ වටපිටාව හදලා දෙන්නවා. ඒක අපි කියනවා. මොකද හේතුව දෙමළ මිනිස්සු කියලා කොන් කරන්න බෑ. මේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකට ජීවත් වෙන්න පුළුවන් පරිසර නිර්මාණය කරන ගම උදාගමකට ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕන. ඒකේ රටක් තියෙන්න ඕන. ඒකයි අපි කියන්නේ අපි උන්ට වැඩි දේශප්‍රේමී කියලා. අපි ඕක කීතිය ඡන්ද ගන්න ජාතිවාදී දේව කරුවන්නේ නැහැ. ජාතිවාදී දේ රත් කරන්නේ නැහැ. මිනි මරන්න උඩ පිට දෙන්නේ නැහැ. මම එකක් පැහැදිලිව කියන්න ඕන. මම අද දැන් පොලිස්පත්තුමාට කතා කරලා පොලිස් මූලස්ථානයට ගිහිල්ලා මමත් කොටිකාවත්ත මුල්ලේරියා ආදේශ සභාවේ පක්ෂ නායකතුමත් කොටිකාවත්ත මුල්ලේරියා ආදේශ සභාවේ മന്ത്രി නීතිඥවරියත් ගිහිල්ලා කැමිනිල්ලක් දැම්මා. මේ කැමිනිල්ලේදී මම සඳහන් කරා මේ අපිට දැනගන්න තියෙන දෙක කොණ්ඩදෙනිය කියලා පුද්ගලයෙක් තමයි මේක අනිත්‍යාලේ ඉස්සෙල්ලා අදලා තියෙන්නේ. මම ඒකක් මගේ කැමරින්ද සටහන් කරුවා. අපි දැන් 112 මේක 117 පෙන්නලා ඉවරයි. දැන් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ආවයින් පස්සේ 17 වෙනිදා ජනබල නියම වෙනකොට අපිට බලය දුන්නේ නැත්තම් නීත්‍යානුකූලව 17 වෙනිදා පාරදී මේක විසඳගන්න කැමතියි. ඒ නිසා මේ කූටලේකන හදපු අයට විරුද්ධව පරීක්ෂණ කරලා නඩු දාලා අනිවාර්යෙන් ඉදිරියට දානවා කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. මේ පාර අපි ආණ්ඩුවාම ගියේ පාර වගේ ඇසිරෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරවන්න ඕන තැන්වල තදින් නීතිය ක්‍රියාත්මක කරවලා නායකයෝ නීතිය ක්‍රියාත්මක කරන්න නැවෙනොඩ ඒගොල්ලෝන්ගේ නැවෙන තැන් ඔක්කොම කිලින් කරලා ගන්න අපි සූදානම්. එහෙම නැතුව අපිට ආණ්ඩුවේ ඉන්නත් බෑ කියන එක තමයි කියන්න ඕන. ප්‍රශ්න තියෙනවද? ඉලේ ලක්ෂණ්‍යාපා එමෙතුමා මේ මතුතුමා තව වගේ ලේඛනයක් පෙන්නවා. ඔබ සමාන ලේඛනයක්ද වෙනත් ලේඛනයක්ද? මේ එතුමා ගිහිල්ලා මේ 37 තරංග මාධ්‍යත් එක්ක සාකච්ඡා කරලා ඉන්නේ කියලා කියන්නේ. ජාති අපි කලබල නොවී ඉමුකෝ. දැන් අද අධිකරණේ තීරු වෙන්න තියෙනවා
හෙට දවසක් තියෙනවා නේද අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරයි කියනවලා දානමය ව්‍යවස්ථා සම්බෝධන දවසේ එතුමා කරපු කතා දිහා බැලුවම අනිත් සියලු කතා අමතක කරුවම දානමය ව්‍යවස්ථා සම්බෝධනයේ ඓතිහාසිකයි ශ්‍රේෂ්ඨයි විනිවිදයි ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ ඉස්සලා කතා කරේ ඉතින් ඉතින් ඒකට ගරු කරලා ඉතින් අපි එතුමාට ඉඩ දෙන්න කාලෙද අනිත් එක අධිකරණයේදී අද අද හතරට අධිකරණයේදී දෙන බිඳුවත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි අධිකරණයේ දෙන තීන්දුවට අපි ඉස්සනමලා අපි ඒ බාර ගන්න උදාන අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ඉතින් මේ අධිකරණ තීන්දුව අපි ප්‍රජාතන්ත්‍රවාදී රටේ විවස්ථාව අනුත් ගන්න තීන්දුවද සමහරක් අය මේකේ තීන්දුව පිළිබඳව මේ වෙනකොට සමාජ ජාලවල විනිශ්චයකාරවරුන්ටත් විරුද්ධව යම් යම් ප්‍රකාශයන් නිකුත් කරනවා. මේ 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 කූට විදිහට සමාජ ජාලවල අධිකරණයටත් හැලු කරන කටයුතු කරලා තියෙනවා. මේ අපි ලොකු විශ්වාසයක් තියෙනවා අර පෞද්ගලික කාලේ අධිකරණයේ තීන්දුව తీරන ගත්ත විදිහට නෙමෙයි තීන්දුව తీරන ගන්න. පෞද්ගලික කාලේ තීන්දුව ගත්තේ ජනාධිපති මන්ත්‍රී නරාජපක්ෂ පාලනය කරා. දැන් එහෙම නැහැ ස්වාධීනත්වයක් ලබා දීලා තියෙනවා ස්වාධීනව විනිශ්චයකාරවරුන් කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔබ දන්නවානේ දැන් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ තිබ්බේ දානමෝන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසිරිය හැක්කේ අවුරුදු කීයකට පස්සේද කියලා ඇහුවාම ඒකේ තියෙන්නේ නිවැරදි පිළිතුර අවුරුදු 4 මාසකට පස්සේ. ඉතින් එහෙම වුණොත් ඉතින් මේ ඕලෙවල් ප්‍රශ්න ලකුණු ටිකක් වෙනස් කරන්න මේ ළමයි. එතකොට ගුරුවරුන්ගේ අත්පොතේ ගුරු උපදේශක අත්පොතේ ඉතා පැහැදිලිවම තියෙනවා මේ 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 පිළිබඳව අවුරුදු 4 මාසකට පස්සේ කියලා. ඕකට මට පුළුවන් මේ ප්‍රශ්න පත්‍රේ පෙන්නන්න. මේ ප්‍රශ්න පත්‍රේ තියෙන්නේ ඉතා පැහැදිලිවම අවුරුදු 4 මාසකට පස්සේ කියලා මේ මේ තියෙන්නේ 22 ප්‍රශ්නේ 22. එතකොට මේ මේ ප්‍රශ්නය ආපෝස සාමාන්‍ය පෙළ විභාගයේ 2016 පුරවැසි අධ්‍යාපනයේ නව නිර්දේශය අනුව මේකේ 22 හරි පිළිතුර වෙන්නේ අංක 4. මේකේ අංක 4 තියෙන්නේ දානමන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරිය හැරිය හැකි වන්නේ පළවෙනි උත්තරේ පාර්ලිමේන්තුව පත්‍රය අවම වශයෙන් වසර කාලයක් අවසන් වූ පසු වේ. දෙවනි උත්තරේ පාර්ලිමේන්තුව ඉදිරිවා හැරිය යුතුයයි අගමැතිවරයා ඉල්ලා සිටි පිටක. තුන්වෙනි උත්තරේ ජනාධිපතිවරයා අභිමතය පත්‍ය ඕනෑම අවස්ථාවකදී. හතරවෙනි උත්තරේ පාර්ලිමේන්තුව පත්‍රය අවම වශයෙන් වසර 4 මාසයක් ගත වූ පසු. එතකොට නිවැරදි උත්තරේ තියෙන්නේ අවුරුදු 4 මාසයක් ගත වූවට පසු. ඉතින් මේ 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 මේට වඩා ඉතින් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේදී මේක ඉදන් වැරදුනා නම් ඉතින් ලොකු ගැටුවක් වෙනවා. ඉතින් අපි ලොකු විශ්වාසයක් තියෙනවා. පොදුම මම තුන්වෙනි කොටම හරි උත්තර දෙන්නවා. පොදුම උත්තර එකක් හරියට ඉස්සරහින් මේ මේ පොදුම බලාපොරොත්තු උත්තර නම් හොඳ උත්තර. හරි. ඊට වැඩි හොඳයි. මේ දැන් ජනාධිපති හත්ත ජනාධිපතිතුමා දෙවෙනි පාර ජනාධිපති අපේක්ෂකත්වයේ ඉස්සත් ජනාධිපතිවරයෙක් ඉල්ලුවාම බෑගියේ මුලින්ම නැනේ මොහොතුව පැත්තකට හැරුනේ. දැන් මාර වැඩි වෙලා තියෙන්නේ ඊයේ රෝහිත අපේගුණවරුන් කියනවා අපේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද මහත්තයා නැමෙන කොටා වෙලාද පස්සේ කියලා. දැන් එතුමාට ඒ නිසා දැන් මේ පැත්ත ජනාධිපතිකම අපේක්ෂකකම හම්බෙන්නේ නැත්තම් මහින්ද රාජපක්ෂට විරුද්ධ විශ්වාස භංගෙන් පරාදයි නම් අපේ එක්සත් ජාතික පෙරමුණට 117ක් තියෙනවා කියලා ඔප්පු කරලා තියෙනවනම් ආණ්ඩුව දෙන්නේ කරන්නේ විකල්පයක් නැහැ. කොහොම බිත්තිරම දඩ වෙලා කියන්නේ මේකෙන්ද කලබල වෙන්න එපා. සමහර විට මේ මේ ඒක මේ අදහසම වෙන්නත් පුළුවන් නේද? දැන් ජනාධිපතිතුමයි මහින්ද රාජපක්ෂ මහත්මයා එකතු වුණා නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිතුමත් එකතු වෙන්නේ නැහැ කියලා ඉවරලා අපිට හිතන්න අමාරුයි. මොකද මම නම් ඉතින් ඒ වගේ දේශපාලනය පිළිබඳව මට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉතින් මේ මේ රටේ වෙන දේවල් වලදී ඉතින් ඕක වෙන්න පුළුවන් නේ. ඔබ සුදු ජනවාරි
අභියාචනාධිකරණයේ තීන්දුව තියෙන්නේ ජන අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම තාවකාලික වාරණයක් දීලා තියෙන්නේ. ඒක කියලා නැහැ කොහොමද කතාවෙද නෙමෙයි කියලා කිලත් නැහැ. ඒක දීලා ජනාධිපතිව පත් කරන්න පුළුවන් මොකද උසාවියේ නෙමෙයි මේ අගමැති පත් කරන්නේ. අගමැති පත් කරන්නේ ජනාධිපති පාර්ලිමේන්තුවේ බෞද්ධයෙන් පෙන්වන්න ඕන. හරිද? ඉතින් ඒක නිසා ඔබතුමා කැමතියි ඇති ලබන මාස වෙනකම් ඇදෙනවට අපි කැමති නැහැ. ඉතින් අපි මේක ඉවර කරමු. දැන් මෙහෙම දෙයක් තියෙනවානේ අනිත් විශේෂයෙන් බලන්න දැන් අපි කියමු මොහොතකට හරි අපි හිතන්න හරි මෛත්‍රී පාර්ශ්වයේ සිටින නැත්නම් මහින්ද රාජපක්ෂතුමා පත් කරේ විදිය හරි. හරි මොහොතකට හරි හිතන්න. අපි එකඟ නැහැ. අපි සම්පූර්ණ ඒකට විරුද්ධයි. එතකොට ව්‍යවස්ථාවේ ඉදා පැහැදිලිව අපිට දන්න සිංහලෙන් අපි දන්න ඉංග්‍රීසියෙන් ව්‍යවස්ථාවේ බහුතරය දිනාගන්න පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගන්න එක්කෙනාට තමයි පාර්ලිමේන්තුවේ අගමැතිකම හිමි වෙන්නේ. හරි. මොහොතකට හරි හිතන්නකෝ අර සමාරක් අය කියන විදිහට ජනාධිපතිතුමාගේ විශ්වාසය දිනාගන්න වැඩිපුරම පුද්ගලයාවයි පත් කරන්න ඕනේ. මම හිතනවා එතකොට එහෙනම් ආර්යාවයි පත් කරන්න ඕනේ කියන එක වෙන කතාවක්. නමුත් අපි එහෙම හරි හිතුවොත් ඉතින් පාර්ලිමේන්තුව ගෙනියන්න පුළුවන්. පාර්ලිමේන්තුවට දැන් මාස එකමාරක් වෙනවා කිසිම පණතක් ගෙනල්ලා නැහැ. එතකොට දෙසැම්බර් 31 න් පස්සේ අයවැයක් ඉදිරිපත් කරන්න නැතුව මේ රජයේ මුදල් වැය කරන්න විදියක් නැහැ. එතකොට මේක ප්‍රායෝගිකව පාර්ලිමේන්තුවේ බෞද්ධරයක් නැති පුද්ගලයෙක්ට පාර්ලිමේන්තුව ගෙනියන්න බෑ. මේ අනිත් එක ඔබතුමා මම විස්තර දෙන්නම්. ඔබතුමාගේ දුවට කතා දෙයක් හොයනකොට ඔබතුමා කැමති මහත්යෙක් හොයන්න පුළුවන්. ඔබතුමා ආයතනික ප්‍රධානී කෙනෙක් වැඩ කරනකොට ඔබතුමා දුවට කතා දෙන්න මහත්යෙක් හොයන වගේ මිනිස්සු වැඩ කරන්න හොයන්න බෑ. වැඩේ දන්න විශේෂඥ හොයන්න ඕනේ. වැඩේ කරන්න පුළුවන් මිනිස්සු හොයන්න ඕනේ. ඒ නිසා රටපාලනය කරනවා කියන එකයි තමන් කැමති කියන එකයි දෙකක්. රටපාලනය කරන්න මූලික වියවිල්ලක් තියෙනවා ව්‍යවස්ථාව. ඒකට විධායකයක් කරනවා ව්‍යවස්ථා දායකයක් කරනවා අධිකරණයක් කරනවා. ඒ නිසා ඒ ලියවිල්ල පිළිබඳ ගැටලුවක් තමයි මෙතන තියෙන්නේ. ඒකින්ද මෙයාගේ මුණ සුදුද ආරයාගේ මාසකට කළුද මෙයාගේ කලක් සිද්ධ වෙන්නේද ඒ වගේම තමයි මෙතන ප්‍රශ්නේ. ඉතින් මේක මේ ප්‍රශ්නේ ඉවරයි දැන් තියෙන 99.9% මේ ඉවරයි. ඉතුරු ටික අදාව සම්පරයෙන් පස්සේ බලමු. ඔබතුමා මේ උත්තරේට මගේ දුවත් සම්බන්ධ දෙන්නේ නම් මමත් එහෙනම් එකක් අහන්න අවශ්‍යයි. ඔව්. දැන් ඔබතුමා විවාහයක් කරගන්නේ. ඔව්. විවාහ කරගෙන ඉනාලා දැන් විවාහය කරලා බොහොම සතුටින් ඉන්නවා. ඔව්. ටික දවසක් යනකොට මේ බිරිඳ ඉතරහ කාමරේ තව එක්කෙනෙකුට දීලා අල්ලු විතර කාමරේ තල්ලුප කාමරේ අල්ලු විතර මනුස්සයට දීලා මෙහෙම වටේටම දීලා තියලා කරන් තියෙන ඔක්කොම දේවල් වැරදිලට ගන්නකොට ඔබතුමා යනවා අනේ මේ මනුස්සයා මට ඉන්න බෑ. හා මේ මනුස්සයාත් එක්ක මට ඉන්න බෑ. යන උසාවිය ගිහිල්ලා බලනකොට අර විවාහාතිකේ 19 වෙනි පේජේ දාලා තියෙනවා වයස 65ක් යනකොට මේ දික්තදාදී නොහැ කියලා. ඒක තමයි ඒකේ තේරිය අකුරු කරත ඔබතුමාගේ වයස දෙන්නේ 70යි. දැන් 75 කිලෝ කෙක් දික්කලා උනත් කෝ කරගන්න ඔබතුමා. ඔබතුමාට මම ඔබතුමාට මොකද තේරෙන භාෂාවක් මම උත්තර දෙන්නම්. ඔබතුමා මේ යංගාර්ථය නැහන්නේ මේ කියන්න හදන්නේ ඔබතුමා මම දැන්නේ ඔබතුමාගේ දේශපාලන මතය මොකද්ද කියලා. ඔබතුමා කියන්න හදන්නේ මේ සිංගප්පූරු ගිවිසුම වම්බන්තර වරාය අරගෙන මේ තීරණ ගත්ත කැබිනට් මණ්ඩලයේ ප්‍රධානය වෙලා හිටියා. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානය නෙමෙයි කැබිනට් පත්‍රිකාවට අස්සන් කරන්නේ. ඒක මට කොහොම හ